කටුනායක ගුවන්තොටුපළ වීසා නිකුත් කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දීම මගින් ශ්‍රී ලංකා රජයට සිදුවන පාඩුව හා මෙම ගනුදෙනුව මගින් ප්‍රබල පුද්ගලයන්ට අල්ලස් මුදල් ලැබී ඇද්දයි පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණ පැමිණිල්ලක් බාර දෙනු ලැබුවා. මේක වෙනත් රටක වෙනත් සමාගමකට දුන්නාම ශ්‍රී ලංකාවට තියෙන ආරක්ෂාව මොකද්ද? වීසා වල සඳහා ඩොලර් ප්‍රතිශතය වැඩි කිරීමෙන් ලංකාවට සංචාරකින් එම ඉදිරියේදී ප්‍රතිශතය 50%කට වගේ බැහි කියලා හිතනවා. ඒ කියන්නේ මේකේ දූෂණයක් වංචාවක් තියෙනවා. ඉදිරියේ මේ සමාගමට ඩොලර් කෝටි 840ක් පමණ ඔවුන්ට ලාභයක් ලැබෙනවා. මේ රටේ ඩොලර් නැති වෙලාවක ඉන්දියාවට දැය ගන්නට දීමෙන් මේ පාලකින්ට අත යට ගණ දෙනු. මේකේ අල්ලසක් දූෂණයක් වංචාවක් වෙන්න පුළුවන් ඉඳලා අපි අද අල්ලස් කොමිසමට පැමිණ කරා. මේ ගැන වහම් පරීක්ෂණ ආරම්භ කළා. මේ සමාගම් සත්‍ය අයිති කාටද? කැබිනට් පේපර් එකකින් මේ රටේ අයිතිය, මේ රටේ ආරක්ෂාව කැබිනට් පේපර් එකකින් අයිතිවාසිකම් දීලා මේ රටේ ජනතාවට කැබිනට් අමාත්‍යවරු එකතු වෙලා කැබිනට් පේපර් එකකින් අත්සන් කළා. මේ රටේ අනාගතයේ තීන්දුව తీරන ගන්න දෙන්න කාටද අයිතිය දෙන්නේ? මේවැ යට දූෂණ වංචා හොරකම මැරකම තියෙනවා. අල්ලස් කමිසමට කියන වහම මේක පරීක්ෂණයක් ආරම්භ කළා. මෙන්න මේකේ තියෙන දූෂණ වංචා හොයලා කැබිනට් අමාත්‍යවරයා නෙමෙයි ජනාධිපතිවර කළා තිබුණත් මේ රටට කරන්න කැබිනට් අමාත්‍යවරුන්ට ඕන ඕන විදියට මේ රටේ ස්වාධීනත්වය මේ රටේ අයිතිය වෙනම කිසිම රකට පාව දෙන්න බෑ. වැරදි කරලා තියන අයට වහම නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් ලබා දෙන්න කියලා කියනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.